කිව්වනේ දර ආදිත්‍ය පරයය සූත්‍රේ ඔක්කොම තියෙනවා පිංගුද හරි ඉන්ට්‍රස්ටිං සබ්බම් භික්කවේ ආදිත්තං කියලා කියන ඔක්කොම ගිනි ගන්නවා කියනවා කේන භික්කවේ සබ්බං ආදිත්තං රාග ගින්නාද මේමයි කේන භික්කවේ මෙහෙමයි කියන්නේ චක්කුං ආදිත්තං රූපං ආදිත්තං ඇහැ ගිනි ගන්නවලු රූපේ ගිනි ගන්නවලු චක්කු විඥානං ආදිත්තං දැන් ওই දෙක එකතු වෙලානේ සිතක් පහළ වෙන්නේ නැත්තම් පිංගුතුනි අපි ඔය සිත නැතුව තිබ්බොත් කොහමද ඇස් බෝලේ විතරයි ඒක තමයි ඇත්ත තේනවද පිංගුතුනි දැන් පිංගුතුන්ලා මාව පේනව නේද මට පිංගුතුන්ලා පේනව නේද එතකොට මම නියම මම ඒ කියන්නේ මොකද්ද මේ මේ මොනවාද මේ සිවුර එහෙමද ඒ කියන්නේ මේක සංඥාවක් ඒ කියන්නේ ඇත්තටම මෙතන මොකද්ද ලේවලින් හැදිච්ච අරෝමියා මේ තිබ්බ ඇස් බෝලයක් තියෙන්නේ ඇස් බෝලයක්ස් ඉන්නවද හාමුදුරුව නැහැ පිංගුතුනි එතන හටගන්න කොන්ෂස්නස් ඒ විඥානය කියන්නේ අන්න එතනින් තමයි වෙන් වෙන්නේ විඥානය අයින් කරාම ඇඟ විතරයි තියෙන්නේ ඇඟ ඒ අපි අසුබ කොටස් වශයෙන් බලුවම මේ විදිහට තියෙනවා නැත්නම් ධාතු වශයෙන් තියෙනවා ඒක වින්ක දැන් අපි ලස්සන සින්දු අහනවා ඒ කියන්නේ මියුසිෂන්ස් ලයිම ඒක මොකක්ද කියන්නේ අර කට මේ අස්සෙන් හුලඟක් එනවා මෙයා වෙනවා ඊට පස්සේ ඊට අපි ඔලික් කිරණ තරංග ඒ කියන හුලඟ ඔක්කොම තියෙන ජරා කට ගඳ ගන්නවා ළඟට ගියොතින් ඒ මොනවාද ඒකට කියන්නේ මොකද ඒකට කියන්නේ සින්දුව තරම් මේ සින්දුව එච්චර සුවඳ නැහැ පින්වතුනි ඔන්න මගේ හිතන ක්‍රමේ එනවා පොඩ පොඩ මම මේ බණ කිව්වොත් නම් ඒ කාලේ ওই විදිහට තිබ්බා මම ඉස්සර අපේ ඒ කාලේ බාබෙකියු කනවා ඒක දන්නු මෙහෙ තියෙනවනේ මට කිව්වා ආ සවුත් ඇෆ්‍රිකාවේ මේ සමානයි ටිකක් ඉතින් අපේ ඉස්කෝලේ යාළුවෝ එකතු වෙලා බාබෙකියු මෙයා කරනකොට ඉතින් දන්නේ නැද්ද මේකනම් හදන්න දන්නේ අර සතුට දන්න යාළුවෝ ටික එකතු වෙලා ඉන්න මේකට මේකනම් මෙම ඉන්නකොට ඉතින් ඩෙරික් කියලා ළමයෙකුත් හිටියා මේක ඔක්කොම පුච් එකනේ මේක කර කරගෙන කඩු කරන් එදා දන්න යක්ෂ වැඩවුවා ඇත්තටම මස් කන එක ඊට පස්සේ මේකනම් මේක පුච්චගෙන කඩු කරන් ඉතින් දැන් මම ඒ කාලෙත් හිතාදන්න මොකක්ද දෙයක් කිව්වා හැබැයි මොකද්ද මං කිව්වේ දිවට ඇස් නැහැ කියලා there's no eyes for your tongue කියලා ඉතින් මේක ඔක්කොම යාළුව ටික how do you get all these ideas කියලා නෝ ඒ කියන්නේ කනකොට ඉතින් මේ බලන්නේ නැහනේ මොකද්ද මේක කියලා ඇස් වහගෙන කන්න පුළුවන් දිපින්වතුනි මේ මොනවාද ඒ සින්දු ඕන දෙයක් පින්වතුනි අපේ විඤ්ඤාණය තුල ඒක මිරිඟුවක් ඇත්තටම ඒක අපි අයින් කරලා බලනකොට ඒකයි මේ බුදුහාඳුර කියන ගුරුවරයෙක් නැතිකොට කායගත සතිය ප්‍රැක්ටිස් කරන්න කියලා ගුරුවරයෙක් එහෙම නැතිකොට කායගත සතියෙන් තමයි අපි මේ ධානයේකට හරියන්නේ යන්න පුළුවන් වෙන්නේ සමාධිගත වෙන්නේ හිත නැත්තම් විදර්ශනා වෙන්නේ ඒ කියන්නේ ඒකයි අපි සාමාන්‍ය සක්මන් කරන්න ඉස්සෙල්ලා හරි ඕන දෙයකට ඉස්සෙල්ලා දැන් ඉන්න ඉරියව්ව නොටිස් කරන්න පුරුවන් වෙන්න ඕනේ. එතකොට තමයි හිත මේ මොහොතට අවධානේ එන්නේ. අපි ඒක පටන් ගමු එහෙනම්. දැන් මෙහෙම ඉන්න දැන් භාවනා කරන්න කියලා එහෙම විශේෂයෙන් හැඩගැසෙන්න එපා වින්නතුනි. තේන නේද? ඒකත් හරි මේ භාවනාවට ලොකු බාධාවක්. ඇත්තටම භාවනාවෙන් ඉන්න තිබ්බා. ඇයි දැන් භාවනා කරන්න දැන් බලන්නේ? දැන් භාවනාවෙන් හිටියනම් ඒ සොයිමන්සින වැඩි වෙනස් වුණේ නැහැ මම ටිකක් අතරම දැන් මට මේ කම්ෆර්ටබල් පෝස්චර් එකක් තියෙනවා දැන් බලමු මෙහෙම ඒ කියන්නේ සනීපයි මෙහෙම බලා මෙහෙම ඉන්නකොට මේ දැන් මෙහෙම තමන් රිලැක්ස් කරන්න ඕනේ පිංගුද මෙහෙම ඉඳන් ඉන්න එකම සනීපයක් කරගන්න ඕනේ අලුත්ය මතක් වෙන්නේ මම පොඩි දෙයක් අලුතෙන් ෂණයෙන් කරන්න හිතනවා ඉතින් මේක මේ මොලේ තාම වැඩ කරන්නේ අර පරණේ වගේ ඉන්න තමයි පුරුදු. මොන හරි બ્લોක් වෙලා ඔළුව. ස්පින්නතනේ. නා. මට අලුත්යක් එනවා තමයි. ඒක මට අමුතු නරක මතකවල එනවා ඒකත් එක්ක. පින්වතුනි දෙන්නේ කැස්පිල්ලම් ගන්න නෑ මේ ලෝකේ. කත්තම දෙවිවරුයි අඩුයි. ඊට පස්සේ නෑ සමාජය අඩුයි ගොඩක් අඩුයි. අය සමාධියෙන් ඉන යෝගියුරුත් එහෙම අඩුයි. තව මේ කියන්නේ කියන මේ අසුරයන් වගේ කට්ටිය. මොකද ඒකට කියන්නේ ඒ දෙගොල්ලම ඇස්පිල්ලම් ගන්න අඩුයි. අර මේ සමාජය ඇස් රතුයි හැබැයි.
කෙනෙක්ව දැනගන්න පුළුවන් යාගේ මනසේ ඇතුලේ වැඩ කරන එක. මම හැබැයි ওই පොයින්ට්ස් කිව්වදින් මගේ ශාස්ත්‍රය ඉගෙන ගනි. ඒ කියන්නේ ගොඩාක් ඇස්පිල්ලන් ගන්නකොට ඒක දැන් ওই හිට්ලර් මොසලිනි ඒ අය හැම ලෝකෙම නිතරම ඇස් මෙහෙම ගන්න මෙහෙම මෙහෙම දඟල දඟල ඉන්නේ. ප්‍රභාකරන් මන් දන්නේ නැහැ. හැබැයි ඒක අපි ආටිෆිෂියලි ගන්න අරකයි අපේ හිතේ තණ්හාව අඩු වෙලා හිත එකඟතාව වෙලා සෙටල් වෙනකොට ඉබේම අර හිත නැවිචිච්ච එක අර ඇස් ඒ විදිහටම මෙයා වෙන්න ඕනේ. අර මං කිව්වේ අර මෙයා වඩපුර ෂයින් එකක් එනවා. අනේ ඒවා පොඩි පොඩි පොයින්ට්ස් තමයි දැනගන්න.